සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය සඳහා අද මුළු ලංකාව පුරා ග්‍රාම සේවා සම් 14021 ගම් 36000 තාවරණය වෙන පරිදි ගෙයින් ගෙට යෑමේ වැඩපිළිවෙල ආරම්භ කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දක්වන පිරිස්. අද මං හිතනවා මුළු ලංකාව පුරා සියලු නිවාස අද සායට ආවරණය වෙන පරිදි ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඒ නිවස් ඉමයට ගෘහ මූලිකය ලබා දීම තමයි ආරම්භ වෙන්නේ. මං හිතන්නේ මේ මැතිවරණ ඉතාමත් තීරණාත්මක මැතිවරණයක්. මේ රට විශාල ආර්ථික පසුබෑමක තියෙද්දි මේ රට කවුරුත් බාර ගන්න බෑ කියලා පැනලා යද්දි තනි മന്ത്രി ධූරයක් තිබ්බ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක බාර ගන්නවා. බාර අරන් අද ආර්ථිකය ඉතාමත් ස්ථාවර තත්ත්වයකට පත් කළා තියෙනවා. ඉතින් මේ ස්ථාවර තත්ත්වයට පත් කරපු ආර්ථිකය නැවත ආර්ථිකේ වටන්න පුළුවන් කමක් අපි කාටවත් නැහැ. ඒ නිසා මේ ස්ථාරත්වයේ මේම අරගෙන යන්න ඕනේ. මේ ස්ථාරත්වයේ මේම අරගෙන යන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මොකද එතුමාට විශාල අත්දැකීමක් තියෙනවා. එතුමා විශාල විදියට ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධතා තියෙනවා. ඒ නිසා එතුමාට සම කරන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකෙක් මේ ඉල්ලන අපේක්ෂක අතර නැහැ. ඒ නිසා මම හිතනවා මේ ලබාගත්තු ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙනියන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ ඡන්දේ ලබා දීමට ජනතාව තීන්දුව කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා සැප්තැම්බර් 21 වෙනිදා අනිවාර්යෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනතාවගේ විශාල ඡන්දයක් අරගෙන මේ රටේ නැවත ජනාධිපති ධූරයට පත් වෙනවා. මොකද මේ රටේ මිනිස්සු දන්නවා කළගුණ සලකන්න. මොකද මිනිස්සුන්ට විදුලිය නැතුව තියෙද්දි, ඉන්ධන නැතුව තියෙද්දි, බේත් නැතුව තියෙද්දි, ගොවියට පෝර නැතුව තියෙද්දි, පාසල් වැයිලා තියෙද්දි මේක බාර අරගෙන අද රට යථා තත්ත්වයට පත් කරපු ඒ නායකයාට කළගුණ සලකන එක මම හිතන අපි සියලු දෙනාගේ හෘද සාක්ෂියට අනුව කරන්න වෙනවා. ඒ නිසා මම හිතනවා සැප්තැම්බර් 21 වෙනිදා උදේ අතට ජනතාව පෝලිමේ ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්දේ ලබා දෙයි කියලා. දැන් මේ උගක් අය දැන් කියන රනිල් මහත්තයාට කරන්න බෑ, රනිල් මහත්තයා දිනන්න නැහැයි කියලා දැන් මේ උගක් අය චෝදනා කරනවා. නෑ, රටේ ජනතාව නම් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අරින්න වෙන කාටවත් කරන්න බෑ කියලා. මොකද ඔය ඉල්ලන කිසි කෙනෙක් මේ රටේ කිසිම දෙයක් කරපු අය නෙමෙයිනේ. රස්සාවක් නොකරපු, ව්‍යාපාරයක් නොකරපු, අනුන්ගේ අඩුපාඩු කියන අය නේ ඉන්නේ. ඒ නිසා මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට සම කරන්න පුළුවන් නෙමෙයි, ලං කරන්න පුළුවන් නායකයෙක් නෑ. පුළුවන් නම් කියන්න ඕන ඔය අන්ඩු කුමාරට රනිල් වික්‍රමසිංහ මහත්තයා ලං කරන්න පුළුවන්ද? මොකෙන් අර ජාත්‍යන්තර දැනුමරි, ආර්ථික දැනුමරි, එහෙම නැත්නම් පළපුරුද්දරි, කළපුරුද්දරි තියනවද? සජිත් මහත්තයාට තියනවද ජාත්‍යන්තර සම්බන්ධතාව? සජිත් මහත්තයාට කළපුරුද්ද තියනවද? ව්‍යාපාරයක් කළා තියනවද? රැකියාවක් කළා තියනවද? රස්සාව. ඒ නිසා මං හිතන්නේ මේ රටේ ඉන්න මං හිතන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයාට සම කරන්න නෙමෙයි, ලං කරන්නවත් බෑ ඔය එකේ අපේක්ෂක. දැන් මේ අනුර කුමාර නම් කියනවා මේ ගොවිනය සම්පූර්ණයෙන්ම කපා හරිනයි කියලා ඊයේ දිනේදී දැන් කියන අපි දැක්කා. එහෙම කරන්න පුළුවන් ආර්ථිකය ගෙනියන්න හැකියාවක් තියෙද? දැන් මේමයි ආර්ථිකයේ අපි IMF එකේ ගිවිසුමක් එක්ක අපි බැඳිලා ඉන්නේ. ඉතින් ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි කරන්න ඕනේ තුලනේ කරගෙන. එහෙම නැතුව මේ සියලු දේ වැඩි කරලා ගන්න ආදායම් අඩු කරලා රටක් පාලනය කරන්න බෑ. එහෙමනම් ඒගොල්ලෝ කියන්න ඕනේ හරි මේක කරනවා නම් කොයි විදිහටද කරන්නේ කියලා. ජනාධිපතිතුමා පෑදීලිම කියලා තියෙන්නේ දැන් ආර්ථිකය අදාගෙන එනවා. ඒ මත සාන ලබා දෙනවා මිසක් ආර්ථිකයෙන් පිට ගිහිලා දේශපාලනය, එදා අවුරුදු 70ක තිබ්බ දේශපාලනය පොරොන්දු බොරු පොරොන්දු දීලා ඒවා කරන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන්න පුළුවන් දේ කියනවා, කරන්න පුළුවන් දේ කරනවා. හැබැයි බලේ නැති අයට, බලේ ගන්න බැරි අයට ඕන දෙයක් කියන්න පුළුවන්, ඕන පොරොන්දුවක් දෙන්න පුළුවන්. මේ රටේ ආර්ථිකයේ වශයෙන් වැටලා තියෙන தত্ত্বය, මේ රටේ තියෙන ආර්ථික මොඩල් එක මේ ඕන පොඩි දරුවෙක්ට දන්නවා. ඒ නිසා මේ දැන් ජනතාවට ඒ වගේ බොරු පොරොන්දු දීලා රවට්ටන්න බෑ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ஃபுல் எல்லாருக்கும் சொல்லி சப்போர்ட் பண்ணுறேன்.